පළත්පාලන මැතිවරණය පිළිබඳව දේශපාලන වේදිකාවේදී සුපුරුදු පරිදි විවිධ අදහස් පළ වුණා. මේ වෙලාවේ දේශපාලන වාසිය තුල තමන්ගේ බල අරමුණු වෙනුවෙන් යනවද එහෙම නැත්නම් රටේ මිනිස්සුන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නවද කියන ප්‍රශ්නයක් විතරයි මේ වෙලාවේ තියෙන්නේ. අපේ ජීවිත කාලවල මෙතන කාගේ කාගේ වයස් සීමාව ගත්තත් රටේ අවාසනාවන්තම කාල පරිච්ඡේදක තමයි මේ අපි ජීවත් වෙන්නේ. තාම මේ ප්‍රශ්න නිමක් වුණක් අපිට පේන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ නැත්නම් රනිල් රාජපක්ෂ බලයට ආවා කියලා අලුත් එකක් වෙන්නේ නැහැ. පරණ වැඩේම වෙන්නේ. එයා ලෝකේ වටේ හොයන්නේ ණය. පාර්ලිමේන්තු ආරවසන් කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක්. විශේෂයෙන් රටේ අලුත් වෙනසක් අවශ්‍ය කරලා තිබෙන අවස්ථාවක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැත්තෙන් අවශ්‍ය කරන සහයෝගය ලැබෙමින් පවතින අවස්ථාවක්. විශේෂයෙන් චීනය වසර දෙකකට ණය කල් දැමීම සඳහා එකඟතාවයක් පළ කරලා තිබෙන අවස්ථාවක්. විශේෂයෙන් ජපානයත් පැරිස් ක්ලබ් එක සමග කිට්ටුවෙන් සමීපව කටයුතු කරමින් සිටින අවස්ථාවක්. ඉතින් එවැනි අවස්ථාවක ජාතික ප්‍රතිපත්තියකට එකඟ විය යුතුව තිබෙනවා. ඒ සඳහා තමයි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙවන්නේ. අතරේ වෙන්නේ අපි මරා ගන්න බොහොම ගහලා චරිත ඝාතනය කරනවා. දේශපාලන දියුණුවෙච්ච රටවල දේශපාලනය තියෙනවා. නමුත් ඒ දේශපාලනයේ සීමා වෙන්න නැතිවෙන්නේ. ඡන්දය කල් ගියත් නැතත් එකයි අපි හිතන්නේ. ඡන්දේ මාර්තු 9 තියෙනවා කියලා හිතාගෙන අපි වැඩ කරමු. ඒතර ඡන්දේ කල් ගියත් නැතත් දිනනා විදිය අපිට කරලා පෙන්වන්න පුළුවන්. ඡන්දයේ කල් යනවා කියලා හිතාගෙන වැඩ කරලා ඡන්දේ තිබ්බොත් අපිට ප්‍රශ්නයක්. පාර්ලිමේන්තු ආරාසන කිරීම මැතිවරණයටත් යම්සේ බලපෑමක් සිදු වෙනවද? මැතිවරණයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. මොකද මැතිවරණය පැවැත්වීමේ අයිතිය තියෙන්නේ මැතිවරණ කොමිසමට. රාජ්‍ය සේවකයෝ බැංකු පොලි වැඩි නිසා ඒව අඩු කර ගැනීම සඳහා ආණ්ඩුවට බලපෑම් කරනවා. රටේ සාමාන්‍ය ජනතාව පොලි වැඩි වීම නිසා පොලි අඩු කරන්න කියන බලපෑම කරනවා. සංචාරක ක්ෂේත්‍රයේ ස්වයං රැකියා කරන අය මේ පොලි අඩු අනුපාත වැඩි වීම නිසා තමන්ට ඇති වෙලා තියෙන බලපෑම පිළිබඳව ඒ බලපෑම ආණ්ඩුවට ප්‍රකාශ කරනවා. ආණ්ඩුව ඉදිරිපත් කරනවා රනිල් රාජපක්සලා ඒව නෑසූ කන්සල සිටමින් ජනතාවට බර පටවන ක්‍රියාමාර්ගවල ඉස්සරහට යමින් තියෙනවා. ජනතාව විමුක්ති පෙරමුණත් එක්ක ඉන්නේ කවුද දැන්? වියත්මක හදාගෙන මේ රටේ මිනිස්සුන් අඳපු, මේ රටේ මිනිස්සුන් රවට්ටපු, බොරු ජාතිවාදී හදාපු කණ්ඩායම තමයි ජනතාව විමුක්ති පෙරමුණත් එක්ක අද ගිහිල්ලා දෙන්නේ. පුද්ගලයෙක් වෙනකොට පුද්ගලයෙක් ගිනල්ලා හරියන්නේ නැති බව ජනතාව දන්නවා. ඒ නිසා මේ රට හදන්න පුළුවන් ජාත්‍යන්තර පිළිගත් වැඩපිළිවෙල තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ සමග ජන බලය වේග කියන එක අපි කියන්නේ. ඇත්ත කෙටියෙන්, දස්ස වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග